ඔබ දැන් මේ රාජ්‍ය ප්‍රාමණායක ඇමතිවරයා ස්වාමින් වහන්සේලාට අපහාස වෙන ආකාරයෙන් කටයුතු කරා. අගමැතිතුමා කියනවා 21 වෙනිදා වෙනකොට එයාට වාර්තාවක් දෙන්න. අගමැතිතුමා හම්බෙලා එළියට බහිනකොට කියනවා අගමැතිතුමා පුදුම වුණාම මේ එයාගේ ලියුම් ටික බලන්න. එහෙනම් කොහොමද වෙන්නේ? අගමැතිතුමා කියනවා ඉතින් තවත් පැමි උඹට වඩා හොඳට කතා කරන්න කියලා. ඔය අගමැති කියන එක්කෙනා ඒ ජාතියෙම කෙනෙක්. එනිසා රංජන් රාමනායකට විනය පරිස්සමක් කිසිේ වෙතත් කිසි දෙයක් වෙන්නේ නැහැ. දැන් අගමැතිතුමා ඒ විදිහ බලලා හිතන් කිව්වා කියනවානේ මේ මෙච්චර ඒවා කරලා තියනවාද කියලා. අපි කියන කිසිම ආගමික නායකයෙකුට විරුද්ධව ප්‍රසිද්ධියේ උපහාර එල්ලගන්න එක අපි හලා දැක්කේ. කිසිම ආගම ඕනම ආගමකම ඔබට දැන් එහෙම කිව්වා මේ ආගමික සියලු දෙනා මේවට සම්බන්ධයි කියලා හිතෙනවා. දැන් ප්‍රසිද්ධියේ මන්ත්‍රීවරු කොමන මන්ත්‍රීවරු කොහොම පිළිඳා ඒ වැඩේට සම්බන්ධ නැති මන්ත්‍රී මිනිස්සු බලන්නේ මේ විදිහට. ඒ වගේම දැන් මේ ස්වාමින් වහන්සේලාට මේ වගේ දෙයක් කරාම ස්වාමින් වහන්සේලා දිහා බලන්න වෙනත් ඕනේ කියලා. ඒ නිසා අපි රංජන් ප්‍රාමණායකට කියනවා සමාව ගන්න. සමාව අරගෙන මේ ප්‍රශ්නේ විසඳන්න. එයා වෙනත් ආගමක වෙන්න පුළුවන්. ඔය වෙනත් ආගම උනත් තමන් නැතිව වැරද්දක් වුණොත් මහත්මා ගතියක් තමයි සමාව ගන්න. සා අටුම ගානේ සමාව අරගෙන මෙන්න මේ හාමුදුරුවෝ කියලා නම් කරලා කියනවා. එහෙම නම් කරලා කිව්වොත් ඒ හාමුදුරුවෝකට උත්තර දෙයි. ඉතින් අපි කියනවා මේ රටේ නැති ගැටුම්කාරී ප්‍රශ්න මේ ආණ්ඩුවේ නැති කරලා මුලින් කිව්ව වගේම සමාජයේ තියෙන ප්‍රශ්න අමතක කරන්න තමයි මේ කටයුතු කරන්නේ. ඒ නිසා ඒ කටයුතු කරන එකට අගමැතිතුමා දැනගෙන මේවා කරන්නේ. හැම වෙලාවෙම මංගල සමරීර කරන්නේ අර ටිකට් ගහනකොට 30 එකෙන් ඉස්සරහට පැල්ල ගහනවා වගේ වැඩක්. 20 එකෙන් ඉස්සරහට පැල්ල ගැව්වහම අවුට් වුණත් ගහනවා. ඒ જાති වලට තමයි මේ ආණ්ඩුවේ කට්ටිය කරන්නේ ඉස්සරහට පැල්ල ගහනවා. මාධ්‍ය හරහා ඒක ප්‍රචාරය කරලා හිටන් රටේ ජනතාවගේ මතේ වෙනස්කම්කට යොමු කරනවා. ඒ නිසා අපි මේ ආණ්ඩුවට කියනවා රටේ තියෙන ප්‍රශ්න අද ඊට වැඩිය ලොකු ප්‍රශ්න තියෙනවා.